ගල්ලොය ජාතිකවන උද්‍යානයේ පරිපාලන කටයුතු කරන්නේ ඉංගිනියාගල පිළිලා තියෙන උද්‍යාන මූලස්ථානය වගේ. ඊට අමතරව ගල්ලොය ජාතිකවන උද්‍යානය වටා පිළිලා තියෙන අඩවි කාර්යාල 3ක් සහ බීටු කාර්යාල 3ක්. ඉංගිනියාගල උද්‍යාන මූලස්ථානය පිළිලා තියෙන්නේ ජලාශයේ වේල් ආසන්නයේ. ඊට අමතරව උද්‍යානයේ දකුණු මායිම ආවරණය වෙනවා බතුගිරට. මෙිනුත් බටහිර ප්‍රදේශය ආවරණය වෙනවා නිල්ගල සහ කොටබෝ අඩවියෙන්. ඒ වගේම උතුරු ප්‍රදේශය ආවරණය වෙනවා මුල්ලේගම අඩවියෙන් සහ නාමල බීටුවෙන්. මේ ආකාරයට උද්‍යානයේ වටාම අඩවි කාර්යාල හා බීටු කාර්යාල පිළිලා තියෙන මුළු උද්‍යානයම ආවරණය වීමක් වෙනවා. අපේ ඉදිරි තියෙන මේ ගල්ලොය නිම්න ජාතික උද්‍යානයත් ඒ වගේම ඒ ආශ්‍රිත අම්පාර අභය භූමිය ඒ වගේම සෙල්ලක්කොය අභය භූමියෙත් අරමුණු හා පරමාර්ථයන් පිළිබඳව අපි සලකා බැලුවොත් අපි දන්නවා දැනට අවුරුදු 60කට ඉස්සෙල්ලා අපේ රටේ නිදහසින් පස්සේ ක්‍රියාත්මක වෙච්ච පළවෙනි මහ පරිමාණ බහුකාර්ය සංවර්ධන යෝජනා ක්‍රමය තමයි ගල්ලොය නිම්න සංවර්ධන යෝජනා ක්‍රමය. ඉතින් ඒ යටතේ සීරානායක සමුද්‍රය සහ ජයන්ති වැව ඒ වගේම නාමල්ලොය වගේ මහ පරිමාණ ජලාශ ගණනාවක් ඇති වුණා. ඒ මුල් අවස්ථාවේදීම ඒ ජලාශයන්ගේ ඒ ගොඩනැගීම් කටයුතු අවසන් වුණු වහාම ඒ ජලාශයන් සහ ඒ ජලාශයන්ගේ ජල පෝෂක ප්‍රදේශයන් වනසත්ව හා වෘක්ෂතා ආරක්ෂක ආඥාපනත යටතේ වනජීවී රක්ෂිත හැටියට ප්‍රකාශයට පත් වුණා. අවුරුදු 100 ගණනක් වනාන්තරවලට යටවිලා තිබිච්ච 15 වූවයි දිගමණ්ඩල ප්‍රදේශයයි විශාල සංවර්ධනයකට මුල පිරුවේ 1949 ඉදිකර ගල්ලොය සංවර්ධන ව්‍යාපාරයත් එක්ක. ගල්ලොය ව්‍යාපාරයත් එක්ක මේ ප්‍රදේශය අතර 10 ගණනක් වනාන්තර අහිමි වුණා. මේ වනාන්තර අහිමි වුණේ වැඩිපුරම සේනානායක සමුද්‍රයේ ඉදිකිරීමේදී හෙක්ටයාර් 9322ක් විතර ප්‍රමාණයකුත් ඒකම එහි පරිවාර ජලාශ ලෙස ඉදී වෙච්ච නාමල්ලොය ජයන්තිය වගේ විශාල ජලාශ වෙනුන් අක්කර 10 ගණන් වනාන්තර එළිවෙලා මේ වනාන්තර එළිවෙලා ඒ වනාන්තරවල කලින් හිටපු වනසත්තු වෙනුවෙන් ගල්ලොය ව්‍යාපාරයෙන් අභය භූමි 3ක් සහ ජාතික වන උද්‍යානයක් ස්ථාපිත කරා. 1954 දූපත් කරා යන්නේ සේනානායක සමුද්‍රයේ නරඹන්නේ සංචාරකයන්ගේ වැඩිපුරම අපිට එන්නේ විදේශීය සංචාරකයන්. හේතුවක් තියෙනවා මේක මේ ගල්ලොය පිහිටලා තියෙන්නේ නැගෙනහිර වෙරළට ආසන්නව. ඒකම මේ නැගෙනහිර වෙරළේ විදේශිකයන් වැඩිපුරම ගැවසෙන අරුගම්මි පාසි කුඩා වගේ විදේශී කලාප තියෙන්නේත් මේ ගල්ලොය ජාතික වනාන්තරයෙන් ආශ්‍රිතව. ඒ නිසා තමයි වැඩිපුරම විදේශික කණ්ඩායම් ඉන්නේ. ඊට අමතරව දැන් ගල්ලොය ජාතික වනාන්තරයෙන් දේශීය සංචාරකයන් අතර ප්‍රසිද්ධිය ලැබෙනවා. ආකාර දෙකකට බෝට් සංචාරය වෙන් කර ගන්න පුළුවන්. එකක් තමයි පැය දෙකකට තුනකට ආසන්න කාලයක් තුළ ජලාශයේ කුරුළු දූපත් ආශ්‍රිතව සංචාරය කරලා නැවත ගොඩබිමට එන්න පුළුවන්. ඊට අමතරව සම්පූර්ණ දිනයම බෝට්ටුවෙන් ගත කරන්නත් අපේ වෙන් කිරීමක් තියෙනවා. එහිදී එන සංචාරක කණ්ඩායමට හෝ සංචාරකට පුළුවන් ජලාශයේ කෙළවර තියෙන මකර කියන ස්ථානයට යන්න. ඒ ස්ථානයට ගිහිල්ලා නැවත සවස් කාලේ නැවත ගොඩබිමට එන්න. මේ එන අතරතුර ඕනෑම සංචාරයකට යන්න පුළුවන් ස්ථානයක් තමයි කුරුළු දූපත්. මේ ජලජ පක්ෂීන් නිතරම ගැවසෙන ඒ වගේම කූඩු හදන ස්ථානයක් තමයි මේ කුරුළු දූපත්. විශේෂයෙන්ම කොකුන් වර්ග. ඊට අමතරව මේ ජලාශය වටා ඉන්නව නිතරම උකුසු වර්ග. ඒ වගේම රාජලින්. මෙන්න මේ පක්ෂීන් නර්බදා මුළු දවසක්ම ගත කරන්න පුළුවන් මේ ජලාශයේ.
ගල්ලේ වන උද්‍යානය තුළ මෙන්න මේ හේතුව නිසා තමයි අලි මිනිස් ගැටුමක් දකින්න නැත්තේ. විශේෂයෙන් තවත් හේතුවක් තියෙනවා. මෙන්න මේ හේතුව වෙන්නේ නැති වනෝද්‍යානය තුල සිටින වනාලීන් ගම්මාන වලට යෑමත් යෑමේදී අලි මිනිස් ගැටුමක් ඇතිවන්න හේතුව. ලංකාවේ විශාලම ජලාශය වෙන සේනානක සමුද්‍රයේ තවත් අතුරුපලයක් තමයි මිරිදි දීවර කර්මාන්තය. සේනානක සමුද්‍රයේ මේ දීවර සමිතියක් තියෙනවා. ඒකේ දීවර සමිතියේ දීවර යාත්‍රා 80කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ 80 කරන දීවරයෝ මේ ජලාශයේ ඒගොල්ලන්ට වෙන් කරපු ප්‍රදේශයක හැමදාම දීවර කර්මාන්තයේ යෙදෙනවා. දැන් අපිට දකින්න පුළුවන් වෙන්නේ මේ දීවර කර්මාන්තයට යන දීවරයෝ තමයි. අපේ පරම්පරාම දානිගල තමයි අපේ මුල් පරම්පරාගම. ඒ සේනානායක සමුද්‍රයට ඇති වුණා, මේ ඊට උඩින් තියෙන්නේ ඇති වුණා. ඉතින් ඊට පස්සේ තමයි අපි දැන් සතුගල ගමට ඇවිල්ලා ඉන්නේ පල්ලෙහාට ආවේ යටි වෙන කන්දල. ඉතින් මේ කඳු ඇති මේ තනිකම දානිගල කඳු ඇති තමයි. ඉතින් එහෙම ඇවිදින් තමයි දැන් අපි සතුගල තමයි පදිංචි. දානිගල කඳු ඇති තමයි තියෙන්නේ. දානිගල තමයි අපේ පදිංචි ගම. නිල්ගල දානිගල මේ නිල්ගල වන උද්‍යාවට මේ තමයි අපි මෙහාට බැස්සේ. ඉතින් බැහැලා මේ අපේ පරණ කට්ටිය මේ වනන්තර වලින් කැලා වලින් තමයි ජීවත් වුණේ. මේ හැම කැලේකම මේ කැලේ කොලේ ගිහින් ජීවත් වෙලා ඉතින් දැන්ටත් අපි මේ කැලෙන් තමයි ජීවත් වෙන්නේ. බිංකෝඹ, නෙල්ලි, අරුළු, බුළු නෙල්ලි, ගල් සේඹලා එහෙම කඩාගෙන තමයි අපි ජීවත් වෙන්නේ. ඇත්තටම මේ වනන්තරයේ අපි රැක් ගන්නවා. මේ වනන්තරය ගැන අපිත් සෑහෙන්ද අපි ඒ කාලේ ඉඳලම පොඩි කාලේ අපේ පරම්පරාවම ජීවත් වුණේ මේ වනන්තරයෙන්. දැන්ටත් අපි ජීවත් වෙන්නේ වනන්තරයෙන්. පැණි ටික, බිංකෝඹ එහෙම හොයාගෙන තමයි ජීවත් වෙන්නේ. මේ නිල්ගල මේ වන උද්‍යාවේ ගල්ලොය ජාතික වන උද්‍යාව ඇතුලේ තමයි අපි දැන්ටත් ඇවිදින්නේ. ඒ විදිහට තමයි අපි ජීවත් වෙන්නේ. අතනම කිසිම කඩ දෙන්නේ නැතුව බලාගෙන එහෙම වනේ ආරක්ෂා කරගෙන අපි සෑහෙන්ද මේකෙන් තමයි අනේ දුකින් ආදරෙන් තමයි අපි ජීවත් වෙන්නේ. දැන් තියෙන්නේ නිල්ගල කන්ද. මේකට නිල්ගල කියන හේතුවක් තියෙනවා. අවුරුදු හැමපාරම මේ කන්ද පේන්නේ මේ පාටට. ඒ නිසා තමයි මේකට නිල්ගල කන්ද කියලා. නැත්නම් මේකේ නියම නම තමයි පොන්තිආවත්ත හෙළ. මේ නිල්ගල කලාවත් එක්ක බැඳිලා තියෙනවා රතුගල ආදිවාසීන්ගේ නිජබිම. දැනටත් නිල්ගල මේ කලාවේ ඒ අය නිතරම ඇවිදිනවා ඒගොල්ලන්ගේ අවශ්‍යතාවයන් සඳහා. මේ පැණි, බඹර පැණි, ඒ වගේම කුඩුම්ගේරිය කොළ වගේ වනද්‍රව්‍ය මේගොල්ලෝ මේ වනාන්තරයෙන් සොයාගෙන ඒමත් තමයි ජීවත් වෙන්නේ. අපි දැනට මේ ස්ථානය හඳුරු බුමක් හැටියට සංචාරකයන්ට ලබා දීමට කටයුතු කරලා තියෙනවා. මේ ස්ථානයට කියන්නේ නිල්ගල කඳුරු බිම කියලා අපි කියන්නේ මෙන්න මේ ස්ථානයට. මේ නිල්ගල කඳුරු බිම වෙන් කරගන්න හැකියාව තියෙනවා ගල්වේ ජාතික උද්‍යාන මූලස්ථානයේ පිහිටලා තියෙන මිනියාගල කාර්යාලයෙන්. ඒ වගේම කොළඹ බත්තර මුල්ලේ පිහිටලා තියෙන අපේ ප්‍රධාන කාර්යාලයෙන් මේ නිල්ගල කඳුරු බිම වෙන් කරගන්න හැකියාව තියෙනවා. නිල්ගල පියුසමෙන් ඇතුල් වෙන සංචාර you
කල්ලුවේ ජාතික උද්‍යානය තුල වනාන්තර වර්ග දෙකක් තියෙනවා. වියලි මිශ්‍ර වනාන්තර සහ සවානා වනාන්තර. මේ නිල්ගර ප්‍රදේශයේ තියෙන සවානා වනාන්තර. ඉතින් මේ නිල්ගර ප්‍රදේශය ඇවිදිද්දි අපිට බහුලව දකින්න පුළුවන් අරළු බුළු නිල්ලි වගේ ශාක. ඒ වගේම තමයි භූමි ආවරණය කරන්නේ පැංගිරි මානන් කියන මාන විශේෂයෙන්. ඒක නිසා තමයි මේ ප්‍රදේශයේ අපිට බහුලව දකින්න පුළුවන් ඉන්නේ ඔය මානන් කුකුල. එහෙම නැත්නම් පේන්ටර් පාටිච් කියන පක්ෂය වැඩිපුරම දකින්න පුළුවන් ඉන්නේ මෙන්න මේ නිල්ගල තලාවේ. ඒකම නිල්ගල තලාව ආශ්‍රිතව තමයි ආදිවාසීන්ගේ නිජබිම. ඒ වගේම අපි කියන්නේ ඔය දානිගල මේ කඳුවැටිය. ඒ දානිගල කඳුවැටිය තමයි දැන් රතුගල ආදිවාසීන්ගේ මුල්ම ජන්ම භූමිය පිටර තියෙන්නේ. ගල්ලේ ගඟ මෙතනින් අවසන් වෙනවා. මෙතනින් පස්සේ යන්නේ අර පේන ගල් අස්සෙන්. එතන තමයි අපි මකර කියන්නේ. එතනින් මේ ගල්ලේ ගඟ එතනින් ගල් අස්සට ගිහිල්ලා මීට 200ක් විතර ගිහිල්ලා ආපහු මතුවෙන්නේ සේනානායක සමුද්‍රයෙන්. අපි මෙන්න මේ ගල් අස්සෙන් යන කොටස මග ගඟ නොපිනියන් නිසා තමයි ඒ හරියට කියන්නේ මකර කියලා. ගල්ලේ ගඟ භූගත වෙලා මීට 200ක් විතර ඇවිල්ලා නැවත මතුවෙන්නේ මේ ස්ථානයේ. මෙතන තමයි අපි ප්‍රසිද්ධව කියන මකර කියන ස්ථානය. මේ මකර කියන ස්ථානයේ ඉඳලා ඉංගිනියාගල ජලාස වේල දක්වාම තියෙන දේනානායක සමුද්‍රය කිලෝමීටර් 11.5ක් ගියාම තමයි මෙතන ඉඳන් ඉංගිනියාගල ජලාස වේල අපිට හමු වෙන්නේ. ගල්ලේ ජාතික උද්‍යානයට ඇතුළත් සංචාරකයෝට ඉංගිනියාගල ප්‍රදේශයෙන් නැත්ත වෙන්න පුළුවන් ස්ථාන තුනක් තියෙනවා. අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ කොස්සාපොළ කඳුරුබිමට. ඊට අමතරව මේ ප්‍රදේශයේ තියෙන දිග්ගනමුල්ල කඳුරුබිමත්, ඒ වගේම ජයන්තිවැව කඳුරුබිමත්. ඊට අමතරව අපි ළඟදීම තවත් සංචාරකයන් විවෘත කරන්න බලාපොරොත්තු වෙනවා. ගුරුලෝය සංචාරක කඳුරුබිමත්, ඒකම එන සංචාරකයන් නතර විය හැකි කුඩා වන නිවහනක්. මේක පිහිටලා තියෙන ගල්ලේ ජාතික උද්‍යානයේ නැගෙනහිර මායිමේ ප්‍රධාන මාර්ගයේ ආසන්නයේ එය සංචාරක කුඩා සංචාරක කණ්ඩායම අතර විය හැකි ආකාරයේ ස්ථානය. කඳුරුබිම පිහිටලා තියෙන්නේ ගල්ලෝ ජාතික උද්‍යානයේ ටිකක් වටිනාකමක් තියෙන තැනක. විශේෂයෙන්ම ගල්ලෝ ජාතික උද්‍යානයේ වනාලෙන් දකින්න පුළුවන් ස්ථාන තමයි කොස්සාපොළ. මේ කොස්සාපොළ ප්‍රදේශයේ නිතරම වනාලි රංචුවක් ඉන්නවා 15ක 20ක විතර. ශානින්නේ පත්තර ඉවරින්නේ ගල්ලේ සංචාරයට එන සංචාරකයන් නවාතැන් ගන්න සංචාරක බංගලා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපි ඉන්න දැන් ඉන්න ගල්ලේ සංචාරක බංගලාව. ඒකම අනිත් සංචාරක බංගලාව තියෙන්නේ මේ වගේම ලස්සන පරිසරයක එක් ගල්ලේ ජලාශයයිනේ එක් ගල්ලේ සංචාරක බංගලාව.
ගල්ලොය ජාතික උද්‍යානය ආරක්ෂා කළ යුත්තේ ඇයි? අක්කර 19250ක් පුරා පැතිරලා තියෙන සේනානායක සමුද්‍රයේ පෝෂක ප්‍රදේශ රැකගැනීම මගින් එහි දිගු කාලීන පැවැත්මට අවුරු වෙනවා. ගල්ලොය සංවර්ධන ව්‍යාපාරය නිසා වාසස්ථාන අහිමි වෙච්ච සතුන්ට රැකවරණය සලසන රක්ෂිතයක් ලෙසටත් මේ උද්‍යානය වැදගත්කමක් උසුලනවා. පහළ වූ හා දිගමඩුල ප්‍රදේශයේ සංස්කෘතික, ඓතිහාසික හා පෞරාණික උරුමයන් සංරක්ෂණය සඳහා ආරක්ෂිත ස්ථානයක් වෙනවා පමණක් නෙවෙයි, එම ප්‍රදේශයට ආවෙනික වනසත්ව හා ශාක විශේෂද ඇතුළත් ජෛව විවිධත්වය ආරක්ෂා කරගන්නත් ගල්ලොය ජාතික උද්‍යානය ආරක්ෂා කිරීමෙන් හැකි වෙනවා. ඊට අමතරව වනාලීන්ගේ පාරම්පරික සංක්‍රමණික මාර්ග ආරක්ෂා කරගන්නත් පුළුවන් වෙනවා. ප්‍රසිද්ධම නෙල්ලිකැලේ කියන වනාන්තරය. සංචාරක ජිප්‍රතියක් වගේම සංචාරක බෝට්ටු භාවිත කරමින් වනසතුන් දකින්න පුළුවන් එක්ම ජාතික උද්‍යානය තමයි ගල්ලොය ජාතික උද්‍යානය. නැගෙනහිර ප්‍රදේශයට සංචාරයට එන ඔබෙන් මම විශේෂයෙන්ම ඉල්ලනවා ඊළඟ සංචාරයට ගල්ලොය ජාතික උද්‍යානය තෝරගන්න කියලා.